අපි කිව්වේ රෑට අහන්න, නින්දට කලින් අහන්න, එවගේම උදැසන අවදි වෙච්ච ගමන් අහන්න ඕනේ පරාමිනල් එක. මේවා අහගෙන යනකොට ඔයාට ඔයාගේ අතුලාන්තෙන්ම සමහර අයට මුල් දවස්වල වෙනසක් ඇති වෙනවා, යම් වෙනසක්, සුභවාදී ගතියක් දෙනවා, අපි කියන පොසිටිව් එනර්ජි එකක් දෙනවා, ඉතාම සෞම්‍ය, හරිම ප්‍රියකර එක කියාගන්න වචනයක් නැහැ එහෙම දෙනවා. නමුත් සමහරුන්ට දෙනන්නේ ඒක ප්‍රතිවිරුද්ධ පැත්ත. මේ ක්‍රම භාවිතා කරනකොට මුලදී ගැඹුරු සැහැල්ලුවක් දැනෙනවා, සනීපයක් දැනෙනවා, සුවයක් දැනෙනවා සමහරුන්ට. නමුත් ඒගොල්ලන්ට ටික දවසක් මේක කරගෙන යනකොට විවිධාකාර අපහසුතාවයන් ඇති වෙනවා. ඔයා පුංචි කාලේ, කුඩා කාලේ ඉඳලම ජීවිතේ විවිධ අත්දැකීම් ලැබලා තියෙනවා. එක්ස්පීරියන්ස්, බෑඩ් එක්ස්පීරියන්ස්, ගුඩ් එක්ස්පීරියන්ස්, හොඳ අත්දැකීම්, නරක අත්දැකීම්. දැන් ඔයාට ඒ අත්දැකීම් වලදී වුණේ ඔයා කැමති දේවල් වලදී ඔයා සතුටු වුණා, අකමැති දේවල් සිදු වෙනකොට ඔයාට ඇති වුණේ අපහසුතාවයක්. ඒ අපහසුතාවය ඔයා කලේ යටපත් කරගන්න එක නෙමෙයිද, හංග ගන්න එක නෙමෙයිද, තවත් කෙටියෙන් කියනවා නම් ඔයා එක මර්ධනය කරා. උදාහරණයක් විදියට ඔයාට යම් සිදුවීමක් නිසා ඇතිවෙච්ච කේන්තියක්, කලකිරීමක්, පීඩනයක්, දුකක්, ඕනෑම ඍණාත්මක ස්වභාවයකදී ඔයා දැනගෙන ඉඳලා නැහැ ඒකට කොහොමද මම මුහුණ දෙන්නේ කියලා. ඔයා දැන හිටපු එකම දෙය ඒක සංගවා ගන්න එක, නැත්නම් යටපත් කරගන්න එකයි. ඉතින් ඒ සිදුවීම්වලදී ඇතිවෙච්ච ආවේග, කේන්තිය, ලැජ්ජාව, වෛරය, තරහව, ඒ සියල්ල ඔයා යටපත් කරගත්තා. නමුත් ඒකට ආවේණික යම් ශක්ති ප්‍රමාණයක් තියෙනවා. ඒ ඔබේ යටි සිතේ පහළ කොටසේ අවිඥානික මනසේ වා නොදනුවත්වම තැන්පත් වුණා එක. ඉතින් ඔයා මෙතෙක් ආපු ජීවිත කාලයේ පුරාවටම ඔයා කරේ මෙන්න මේ දේ නම්, ඒ යටපත් කර ගැනීම නම් ඔයා කළේ ඒ සියල්ලම ඔයාගේ අවිඥානයේ නැත්නම් යටි හිතේ තැන්පත් වුණා. ඒවා ඔයාගේ ශරීරයේ සහ මනසේ විටින් විට ප්‍රකාශනය වෙන්න පටන් ගත්තා. ගොඩක් වෙලාට ඔයා නොදැනුවත්වම තමයි මේක සිද්ධ වුණේ. සමහර ශාරීරික වේදනා, ලෙඩ රෝග, මානසික විදියට අස්ථාවර වීම, මේවා සිද්ධ වුණා. මේ සියල්ල මතුවෙන්න හේතු වුණේ ඔයාගේ ඇතුළාන්තයේ ඔයා ආවේගයන් ගොඩක හිරවෙලා හිටපු එකතුවක් විදියටයි. ඉතින් ඒවා හඳුන්වන්නේ උද්වේග කියලයි මේවා හඳුන්වන්නේ. උද්වේග කියලයි මේවා හඳුන්වන්නේ. මෙච්චර කල් ඔයාව මෙහෙය වූයේ මෙන්න මේ උද්වේගයි. ඒ කියන්නේ කම්මැලිකම, චණ්ඩිකම, ආත්මානුකම්පාව සහ විවිධාකාර ඍණාත්මක මනෝභාවයන්. කොච්චර ඔය අකමැති වුණත් ඒවා විටින් විට මතු වෙනවමයි. සම්බන්ධතාවලදී වාට සිදුවෙන්නේත් මෙන්න මේ උද්වේග ක්‍රියාකාරී වීමක් තමයි වෙන්නේ. ඔයා දන්නේ නෑ මට මොකක්ද වෙන්නේ. ඔයාට ඔයාව කන්ට්‍රෝල් කරගන්න බෑ, මෙහෙව ගන්න බෑ. අර වාගෙන් ක්‍රියාත්මක වෙන්නේ නෙගටිව් ස්වභාවයන්. ඉතින් මේ උද්වේගවල එකතුවක් නිර්මාණය වුණාම ඒකෙන් ඇතිවෙන ප්‍රතිඵලය තමයි අශුභවාදී ශක්ති මාලාවක්. මේක ඔයාගේ ශරීරය සහ මනස, ඒ දෙක සම්බන්ධ වෙන අභ්‍යන්තර අවකාශය, ඒක ඇතුලේ තැම්පත් වෙලා තියෙනවා. ඒවා විටින් විට සක්‍රිය වෙනවා. සමහර සිදුවීම් වලින් වාට ඇතිවෙන්නේ විශාල වේදනාවක් විතරයි. ඒ වගේම පසුතැවීමක්. එතකොට ඔයා හදවතේ භාවනාව, සබ්ලිමිනල් එක, ඒ වගේම කෝච් යූ වැඩසටහන, තමගේ කෝච් යූ වැඩසටහන, ඒවා භාවිතා කරනකොට මේ කියන අසුභවාදී ශක්ති ධාරාව ඇවිස්සෙන්න පටන් ගන්නවා. වගේ විඥානය පුරා සිහිය ගලනකොට ඒකට පවතින්න බැරුව යනවා. අර නෙගටිව් බාහිරට පවතින්න බැරුව යනවා. දැන් මෙච්චර කාලයක් හැංගිලා තිබ්බ නෙගටිව් එනර්ජිස් නැත්නම් ඍණාත්මක ශක්තියින් මතුවෙලා උඩට එනවා. එතකොට වාට දැනෙනවා තද අපහසුයක් දැනෙනවා. ඒක ශාරීරිකව දැනෙනවා. එක්කෝ සමහරුන්ට තද බල ඔළුවේ කැක්කුමක්, හිසරදයක්, ඔක්කාරයක් දැනෙනවා.
ඒ වගේම හේතුවක් නැතුව තරහ යනවා සමහරුන්ට. සංකාව, පාළුව, තනිකම මේවත් දැනෙන්න පුළුවන්. ඉතින් මේ වගේ ඕනෑම සංවේදනයක් මතුවෙන්න පුළුවන්. මේකෙදි ගොඩක් අය බය වෙනවා. සමහරු මට කෝල් වලදී පව කියලා තියෙනවා, මැසේජ් පව දාලා තියෙනවා, කළු පාට රූපයක්, සුදු පාට රූපයක් දැකලා තියෙනවා. එක පාට හීනෙන් අවදි වෙලා බය වෙනවා. ඒ වගේම හුස්ම ගැනීම අපහසුතාවෙන් නැති වෙනවා, බඩේ කැක්කුම් ඔළුවේ කැක්කුම් එනවා කියලා කියලා තියෙනවා. දැන් මෙච්චර කාලයක් ඔයාගේ ඇතුලේ හැංගිලා තිබ්බේ කුණු කන්දක්. ඒ කුණු ගොඩ තමයි ඔය ඉවත් වෙන්න පටන් ගන්නෙ. ඇත්තටම ඔයා බය වෙන්න ඕනේ නැහැ. හරිනම් ඔයා මේ ගැන සතුටු වෙන්න ඕනේ. ඇයි? ජීවිත කාලයේම යටිහිතේ අවිඥාණය තැම්පත් වෙලා තිබ්බ අර කුණු ගොඩවල් ඔන්න ඉවත් වෙන්න පටන් අරන් තිනවා. හැබැයි ඒක සම්පූර්ණයෙන්ම ඉවත් වුණාට පස්සේ ඔයාට දැනෙන්නේ මොකක්ද? නිකන් හිතලා බලන්න. ඔයාගේ ඇතුලේ හිර වෙලා තිබ්බ නෙගටිව් එනර්ජිස් ඒ සියල්ල ඉවත් වෙලා ගියාට පස්සේ ඔයාට මොන වගේ ඔයා දැනෙන්නේ ඔයාට මොන වගේද? මෙච්චර කාලයක් ඔයාව උස්සගෙන ඔයාගෙම අතීතයේ දුක් වේදනා පොදිය කියලා අපි ඒකට කියන්නේ. මෙච්චර කාලයක් ඔයාව අරගෙන ආවේ දුක් වේදනාව තමයි ඔයාව ඉස්සරහට අරගෙන ආවේ. ඒක හරියට ගොඩක් බර කළු ගලක් වගේ ඔලුවට තියාගෙන ආවා වගේ ලොකු බරක් තියාගෙන ඇවිල්ලා තියෙන මේ ගමන. ඉතින් ඒක අතහැරන මොහොතේ යම් ප්‍රතිවිරෝධතාවයක් නිර්මාණය වෙනවා. මෙච්චර කාලයක් ඔයා දරගෙන ආපු නෙගටිව් එනර්ජිස් ඉවත් වෙනකොට ඔයාගේ ශරීරයේ සම්මානස ඒ තුලින්ම යමාකාරයක ප්‍රතිවිරෝධයක් පටන් ගන්න. ප්‍රතිවිරෝධයක් කියලා කියන්නේ එයා මේවෙන් මේ ශරීරයෙන් ඉවත් වෙන්න කැමති නැහැ. ඉතින් ඒක අත්හරින්න නම් ඔයාට අවශ්‍ය වෙනවා දැඩි වීරයක්, ලොකු උනන්දුවක් ඕන වෙනවා. ඒ වගේම ලොකු ඉවසීමක් අවශ්‍ය වෙනවා. ඉතින් මේ වේදනා පොදිය කියන එක අත්හැරනොත් මොන වගේ දැනෙයිද? ඔයාගේ හිත වලාකුලක් වගේ සැහැල්ලු වෙන්න ගන්නවා. හැම බරක් මතුරුදහන් වෙන්න ගන්නවා. ඔයාගේ අතීතය ගැලවිලාම යනවා, හැලිලාම යනවා. අනාගතය ගැන ඔයා ඉන්න බය ඒක නැති වෙනවා. හුදෙක්ම මේ දැන් ඔබට ප්‍රාණවත්ව සජීවීව ජීවත් වීමේ වරප්‍රසාදය ලැබෙනවා. මේ මොහොතේ ඔයාට වෙනදට වඩා සුභවාදී විදියට, ප්‍රාණවත් විදියට, ශක්තිමත් විදියට ජීවත් වෙන්න ඔයාට ඒ පූර්ණ වරප්‍රසාදයෙන් ලැබෙන මොහොතට ඔයා එළඹෙනවා. ඒක තමයි සෑම මිනිසියෙකුටම අවශ්‍ය මූලිකම දේ. ඉතින් මේ தത്വයේ ඉඳලා ඔයා මොන දේ කළත් ඔයා සාර්ථක වෙනවා කිසිම බලපෑමකින් තොරව. ඔයාට දැනෙනව නම් දැන් මේ උඩින් කියපු ආවේගයන් වල ඇවිස්සීමක්, කියන්නේ තරහව, වේදනාව, ඊර්ෂ්‍යාව, කලකිරීම, එපාවීම, මේ කියපු මේ ආවේගයන් වල ඇවිස්සීමක් ඔයාට දැනෙනව නම් ඔයා ඉන්නේ සංක්‍රාන්ති අවධියක ඉන්නේ. ඒ කියන්නේ ඔයා සංක්‍රාන්ති අවධියක, ඒ කියන්නේ ඔයා එක අවධියකින් තවත් අවධියකට මාරු වෙමින් පවතින්නේ. නෙගටිව් එකේ ඉඳලා අර පොසිටිව් පැත්තට යනවා. මේක නෙගටිව් පොසිටිව් කියලා කියන්න බෑ. නම් අපි කියමු දැඩි ඍණාත්මක ශක්තිමාලාවක ඉඳලා ධනවත් ධනාත්මක ශක්තිමාලාවකට ඔයා සංක්‍රාන්ති වෙමින් පවතින්නේ, සංක්‍රමණය වෙමින් පවතින්නේ. ඉතින් දිගටම ඔයා කරන්න ඕනේ මේ අභ්‍යාසය තුළ නිරත වීම පමණයි. ඒ ඔයාට දවස පුරා අපහසුයක් දැනෙනව නම් ඒක පිළිගන්න, ඒක රිජෙක්ට් කරන්න එපා. ඒක පිළිගන්න, ඒකට යටත් වෙන්න. ඒත් එක්කම ඒකත් එක්ක ඒ වේදනාවක පොරබදින්න යන්න නම් එපා. ඒක මගහරින්නත් එපා. මගහරිනවා කියලා කියන්නේ නැවතත් ඔයාගේ ඇතුලේ හංග ගන්න එක. ඒක එළියට එන්න දෙන්න, ඒක මගහරින්න එපා, ඒකට යටත් වෙන්න. හැබැයි ඔයාගේ හිත කියන්නේ මේක කරන්න බෑ, දැන් නම් ඉන්න බෑ, හරිම අමාරුයි, මේක මොන කරුමයක්ද? ගොඩක් අය ඇත්තනේ ඕක කියලා තියෙනවා, දැනිලා තියෙනවා ගොඩක් අයට. වංක ඕක සබ්ලිමිනල් එකක්. දැන් අපේ මේ ගෲප් එකෙත් හැමදාම හවසට එවනවා, ඒ වගේම පැරාමිනල් එක උදේට එවනවා. සමහරුන්ට ඉතලා තියෙන්නේ මේ මොන විකාරයක්ද, මේක එක දිගටම අහන්න ඕනේ, ওই වගේ. මුලදී හොඳට අහන අය පස්සේ මේක මග අරිනවා, ඒක දැනනවා. ඉතින් ඒක ඔයාගේ දුර්වලතාවයක් නෙමෙයි, ඔයාගේ මනසේ හැටි, ඔයාගේ සිතේ හැටි. හැබැයි ඔයා නිහඬව ඒක එක්ක ඒකාත්මික වෙන්න ඕනේ. මේවාට දැනෙන දේ එක්ක ඒකාත්මික වෙන්න පුළුවන් හැම විටම. ඒ කියන්නේ වාට දැනෙන වේදනාව, පීඩනය, එහෙම නැත්නම් වාට දැනෙන සංවේදනයන්, ඒවා දැනෙන්න ඉඩ හරින්න. ඒක භාවනාවක්, එහෙම නැත්නම්
නිමිත්තක් කරගන්න. දැනෙන වේදනාවට හිත තියාගෙන ඉන්න. මුළු ශරීරයේ පුරාවටම ඒ සංවේදනය දැනෙන්න දෙන්න. පිළිගන්න, තියෙන්න හරින්න සම්පූර්ණයෙන්ම. උදාහරණයක් විදිහට තව කියනවනම්, ඔයාට හිසරා දෙයක් පවතිනවනම් ඒක ඔයාට දැනෙන්න දෙන්න. මේක ආනකොට ඔයාට ඔලුවක කුමක් එනවනම් ඒක ඔයාගේ ශරීරයට දැනෙන්න දෙන්න, පිළිගන්න. ඒක හරියට ඔයා කලින් තෝරගත්ත දෙයක් වගේ වේදනාව දිහා බලාගෙන ඉන්න. ඇතුළාන්තෙන්ම මුළු ශරීරයෙන්ම ඒක දිහා බලාගෙන ඉන්න. ඔයාගේ හිත ඒක මගහරින්න විවිධාකාර හේතු කියයි ඒවත් අහගෙන ඉන්න. ඒවා විශ්ලේෂණය කරන්න යන්න එපා. ඒව ගැන එකින් එක ඇතුළට කියලා ගැඹුරට හොයන්න යන්න එපා. ඇයි ලෝරි දෙන්නේ මම මේක කරන්නේ නැහැ එහෙම කියලා යන්න එපා. ඒ ගැඹුරට යන්න අවශ්‍යතාවයක් නැහැ. දැනෙන දෙයට දැනෙන්න ඉඩ හරින්න. මේ මොහොතේ දැනෙන දෙයට ඔයා යටත් වෙන්නයි ඕනේ. තියෙන්න දෙන්න. ටික දවසක් යනකොට ක්‍රමයෙන් මේකවා අඩු වෙලා යන්න පටන් ගන්නවා. සමහර අයට කලින් තිබ්බ එක අඩු වෙනකොට තවත් වෙනත් සංවේදනයක් දැනෙන්න පුළුවන්. ඒකත් ඒ විදිහටම කරන්න. ඒ හැම දෙයක්ම ඒ විදිහටම දැනෙන්න දෙන්න. මේ හැරවාට වෙන කරන්න දෙයක් නම් නැහැ. උදාහරණයක් ඉදිරිපත් කරලා දෙනවා. අපි ඒකම ගමු. දැන් බලන්න, දැඩි ලෙස අපිරිසිදු වෙච්ච ජරා වෙච්ච ලිඳක් තියෙනවා. ඒ ලිඳ සුද්ධ කරනකොට ඒකේ යට තියෙනවා රොන් මඩ තට්ටුවක්. ඒක ඇවිස්සලා ඒක කැලත් වෙනවා. කැලත් වෙලා සම්පූර්ණ ලිඳේ වතුර එකම කළු පාට ස්වරූපයක් ගන්නවා. ඔයාට දැඩි අපහසුතාවයකට මුහුණ දෙන්න සිදු වෙනවා. නමුත් කෙටි කාලයක්. මේක කෙටි කාලයයි. අපි දන්නවා ලිඳ ඉහිනවනේ. අනිවාර්යයෙන් ලිඳ ඉහෙලා නැවත සුද්ධ කරලා ගන්නවා. ඉතින් මේක කෙටි කාලයයි. ඉවසීම අවශ්‍යයි. ඒක ඉවත් වෙච්චට පස්සේ ඔයාට දැනෙන්නේ කියා නිම කරන්න බැරි තරම් හේතුවක් නැති සැහැල්ලුවක්. හේතුවක් නැති සැහැල්ලුවක්, නිදහසක්, නිවීමක්, සජීවී ගතියක් සහ ඔයාගේ ආකර්ෂණ ශක්තිය ඉතාමත් ප්‍රබල වීමක් තමයි සිද්ධ වෙන්නේ. ඔයා දැන් දැනගන්න ඕනේ ඔයාගේ පිරිපහදු, ඔයා ඇතුළෙන් පිරිපහදු වෙලා ඉන්නේ, පිරිසිදු වෙලා ඉන්නේ. ඔයාට අත්දකින්න ලැබෙයි ඔයාට ඈත පෙනෙන අහස ඔයා තුළම තියෙනවා වගේ. අහස දිහා බලපුවම මේ දැනෙන සැහැල්ලුව ඒක ඔයාගේ ඇතුළේ දැන් පිරිල වගේ තේරෙයි. මේකේ අවසානයක් නැහැ, කෙලවරක් නැහැ. ඔයා දැනගන්න ඔයා දැන් ඉන්නේ පිරිපහදු වෙලා කියලා. සමහර කාලවලට අනන්තයක් අත්දකින්න පුළුවන් කිසිවක් නොකරම. ඔයාගේ ඇතුළාන්තයේ ඒ අත්දැකීම භෞතික ලෝකයේ කිසිම දෙයකට සමාන කරන්න බැහැ. මොකද ඒක වෙනස්ම තත්වයක්. අපි දන්නවා අපේ ඉන්ද්‍රියන් පහක් තියෙනවා. ඉතින් ඇස, කන, නාසය, දිව, ශරීරය මේ ඉන්ද්‍රියන් පිනවීමෙන් ලැබෙන ඒ සැපතට වඩා, ඒ සැපයට වඩා එහා ගිය සුපිරි තත්ත්වයක් වාට ඇති වෙන්න පටන් ගන්නවා. නමුත් ඒක ඉඳහිට ඇති වෙනව නම් ඔවා කරන්න ඕනි ඒ සමග තව තවත් භාවනාත්මක වෙන එකයි. ඒ කියන්නේ දිගටම පුහුණුවේ රැඳී සිටීමයි. යම් දිනක එක නොවෙනස්ව ස්ථීර පැවැත්මක් බවට පත් වෙන තුරුම ඔයා මේ දේ කරගෙන යන්න. එහෙනම් මම විශ්වාස කරනවා ඒ ලිපිය මම ඒ ආකාරයෙන් ඉදිරිපත් කරා, යම් යම් වෙනස් වීම් ඉදිරිපත් කරා. ඒ සමගම ඉතින් පැහැදිලි ඇති දැන් ඔයාට දැනුනේ මොකක්ද. තවදුරටත් මේක අපි සමරයිස් එක සාරාංශයක් ඉදිර ගන්නව නම් ප්‍රැක්ටිස් එක බාගෙට කරන්න එපා. අද පටන් ගන්න ප්‍රැක්ටිස් එකේදී සමහරක් වෙලාවට සමහරුන්ට ඊළඟ දවසේ අවදි වෙනකොට සුභවාදී ගතියක්, පිරිච්ච ගතියක්, සැහැල්ලුවක් දැනෙනවා. නමුත් දින 5ක්, 6ක්, 7ක්, සතියක් විතර යනකොට පුදුමාකාර අපහසුවක් දැනෙනවා. කේන්ති යනවා, හේතුවක් නැතුව තරහ යනවා, පාළුවක්, සාංකාවක් ඇති වෙනවා. ඉතින් ඒ తත්වය සාමාන්‍යයි කියලා තමයි එතුමත් කියන්නේ. මොකද ඒ පුහුණුවේ මමත් කරනකොට ඒ සම්බන්ධව ඒ වගේ දේවල් මටත් ඇති වුණා. විද්‍යාකාර ලෙඩ රෝග ඇති වෙන්න පටන් ගත්තා. නමුත් ඒකට යටත් වෙන්න එක බාර ගන්න කියලා කියන්නේ. හිත කියනවා දැන් මේක කරන්න ඕනේ, ඇති නවත්තුමු කියලා. හැබැයි එතනදී නවත්තන්න එපා, එතනදී රැවටෙන්න එපා, අහුවෙන්න එපා. එහෙම වුණොත් වෙන්නේ අර ඉස්සර ප්‍රශ්න වලින් හිටපු ඔයා යටත් කරගත්තා වගේ මේකත් නැවත යටත් කරලා දාන එකයි. මේක යටත් කරන්න එපා. සමහරු ගේනවනේ ප්‍රශ්නයක් ආපුම මේක වැඩි හිතන්න එපා, ඕ කොහොම යටපත් වෙලා යන්න දෙන්න. නෑ, ඒක වැරදි. යටත් කරන්න කරන්න යටපත් කරන්න කරන්නේදී කවදා හරි උඩට මතු වෙනවමයි. ඒ නිසා හොඳම දේ උඩට එන්න දෙන්න. ඒ වෙලාවේ ඒ සංවේදනයන්ට දැනෙන්න දෙන්න. ශරීරයත් එක්ක ඒ සංවේදනයන් එක්ක ඉන්න. හිස රුදාව, බඩේ කැක්කුම, වමනය,
ක්ලාන්ත ගතිය මේවා දැන්නකොට ඒවත් එක්කම ඉන්න එකම දෙඉල්ලන්නේ මේ කියන දින කාලපරිච්ඡේදය තුළ පුහුණු අඛණ්ඩව එක දිගට කරගෙන යන්න ප්‍රතිඵලය වෙන්නේ ඔයාට වෙනදා වගේ ඔයා අත්දැක්ක නැති කියලා නිම කරන්න බැරි අනන්තයක් දකින්න බැරි පුදුමාකාර සැහැල්ලුවක්. ඒක හරියට සමාන වෙනවා ආසේ අපි දකින වලාකුළු වගේ. එනං ඒ ප්‍රශ්නයටත් උත්තරයක් ලැබුණ කියලා මම විශ්වාස කරනවා. ඉතිං මේ සම්බන්ධව මේ කරුණු ඔපුටා ගත්තේ නුවන්රජ පක්ෂ මහත්මගේ ලිපියකින්මයි. එතුමට අනිකවරක් ස්තුතිවන්ත වෙනවා. ඔයාලා හැමෝටමත් එතුමාටත් අපි හැමෝටමත් මේ කරන කාර්තාවය තුළින් සාර්ථකත්වය ලැබිල ඔයාලා සොයන ඒ නියමාකාර නිදහස සැහැල්ලුව ලැබෙන්නයි කියලා මම ඇත්තරම ප්‍රාර්ථනා කරනවා. එනම් සිදුරාටම සරව සුභවාදී දවසක්, යහපත් දවසක්, යහපත් හෙටක්, අනාගතයක්, ඊටත් වඩා කියනවනම් යහපත් මේ මොහොතක්. අපි අතීතය හලන්න ඕනේ, ඒ වගේම අනාගතය ගැන තියෙන බය හලලා දාන්න ඕනේ. යහපත් හෙටකටත් යහපත් අනාගතයක් ප්‍රාර්ථනා කරනටත් වඩා සුදුසුම වචනේ තමයි සුභ මේ මොහොතක් වේවා කියන එක. අලුතින් ලැබෙන හැම මොහොතක්ම අලුත් මොහොතක්, අලුත් නිමිත්තක්. එකත් එක්ක ඉන්න භාවනාත්මකම එකේ ඉන්න මතක තියාගන්න, තවම ඕගොල්ලෝ ඉන්නේ සංක්‍රාන්තික සමයකයි. එනිසා බොහොම අවබෝධයෙන් සිහියෙන් මේ වැඩපිළිවෙල කරගෙන යන්න. ඔයා තුළින්ම අර වචනෙන්ම එතුමගේ වචනෙන්ම කියනවනම් වීරයක්, ලොකු උනන්දුවක් ඇති කරගන්න, ලොකු හයියක් ඕන මේක දරාගන්න. ඉතින් යටත් වෙන්න, බාරගන්න, මේ වැඩේ හරියට කරගෙන යන්න. ස්තුතියි සිළු දෙනාටම.